COID-19 ආසාධතන් තුන්ස පනස් එක්දැකු ගතුවපු පැවි හර තුළ ැටන් හඳදාාගෙන තිබෙන.ඒ අුව මැටින් වාර්තාාවන සමස්ත ආසාධතීන් කරන පන්ලක්ෂ අසූ හද්දහස් පන්සී අනුහයක්. මෙ අතර කොවිD-19 අස්ථජිත මරණ දහසයක් පසුගේ සිකුරාද දිනට අදානව තවුරු කරති අතර. යනුව සමස්ත කොවිද රණ සංඛ්‍යාව දහහතර දහස් නවසිය අනු හතක්කවයි වසංගතුරක විද්‍යාශය ප්‍රකාශ කළේ. පවගේ සති දෙකෑඇතුළත නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ රෝගීන්ගේ සැබෑ ලෙසම අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ ගැන ඇත්තටම අපිට හැදිලි සැකයක් මතු වෙනවා මොකද උත්සව සමයට සෝදානම් වෙන්න ඒ සඳහා අවශ්‍යසාපු සවාරි සහ වෙනත් අව්‍යතා සඳහා ඕන්ට යොමුන්න වෙලා. තිබුණ නිසා මේ රෝගී තත්ත්වය තිබුණනත් ඒක අත්තපසු කරලා පද්ධතියට ඇතුළත් නොවී හිටිය තිනෙකත් සහ පොහෝ දෙනෙක් මේ වෙනකොටත් බෝස්්ට ඉන්න තත් ලබාගෙන තියෙනවා. එත්තනද ඇත්තටම මේ කෝවිඩ රෝගගේ වැනදුනහම ඔවුන්ටන රෝග ලක්ෂණ අවම රෝග ලක්ෂණ වශයෙන් පෙන්නුම් කරන්න පුළුවන් මේ මගින් ඇතිවෙලා තියෙන ප්‍රතිශක්ති කරන්න ක්‍රියාවලියේ ශක්ක්‍රිය බව නිසා. ඒක නිසා ඔබ ඇත්තටම මේ රෝගයේ සම්බන්ධින් රෝගී වාහකෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන් ඒකනිසා ඔබ ඔබේ කාරයාලය තුළ ඔබේ විශ් විද්‍යාලය තුළ ඔබේ පාසල තුළ. ක්‍රියා කරන විටද මේ සෞඛ්‍යපුරුදුක් වෙනුවෙන් දැඩ්ඩිව අවධානය යොම කරන්න. කොවිD වසගත්තත්වය ඇතුීමෙන් පසුව වරින් වර විධ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පයන්ඩානුව කොටසින් කොටස සේවට කඳවලද රාජශසියකින් සිල්ලු දෙෙනම හෙටසිට සාමන්්ඩ පරිදි සේවයට කඳවීම අරම්භගෙනනවා. එමෙන්ම නව පාසල් වාරය සඳ හා හෙට පාසල් විවෘර්ත කරෙන් අතර, ඒසඳ හාසිසුන්ගේ මෞ්පියන් එක්ව පාසල් පිරිසිුදුකිරීම කටයේතු අද මෙලෙස සිදු කරවා. ජාතියට කරන යුතුකමක් සේ සලකා බොස්ට එන්නත් මාත්‍රවල බාගෙනනීමටයුතුරන ලෙස. ෞඛේ අමත්‍යේශවයේ COොවිD-19 ප්‍රධාන සම්බන්ධී කාරක. වෛද්‍ය අන්වර්රහම්දානි මහතා පවසෙනවා.ඇන්නතිෙන්ෙන ආෆ්ට ෆෙක්ස් බහොමආඩුවි. එක හින්දා යුතුකමක් වශයෙන්. පුද්ගල යුතුකමක් වශයෙන් පුරවැසි යුතුකමක් වශයෙන්. ඔබේ එන්නත් මාත්‍රාවල් නිසිකාලෙට ලබාගැීම ඔබේ යුතුකමක් වෙනවා.